නිතින් සංජීව ඔබ කිව්වා වගේම දැන් හොඳ ප්‍රතිඵල ගන්න කෙනා ඊළඟට අම්මා තාත්තා මොකද්ද බලන්නේ තව ටිකක් හොඳට උගන්නලා පිටරටකට යවන්න එහෙම ගියාය තමයි දැන් ඔන්න ෆ්ලයිට්ස් දෙක තුනකින් ලංකාවට ආවා ඒගොල්ලෝ හරියට ආදරණීය ඉල්ලීම් කරනවා අනේ අපිට මේ මේ පහසුකම් නැහැ අපි ඉක්මනට අපේ රටට ගෙන්න ගන්න කියන එක නිතින් මේ බන්දුල අබේසිංහ මහත්තයා සුබ උදෑසනක් अवश्य पशुभिम परिसरे විශ්වවිද්‍යාලවල වල සහ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනත් කොලෙජස් වගේ දේවල් අවස්තන් වල ඉගෙන ගන්න අපේ දරුවෝ ඇත්තටම ඒගොල්ලන්ට ඉහළ ඉල්ලුමක් තියෙනවා කැනඩාව ඕස්ට්‍රේලියාව ඇමරිකාවගේ රටවල් වලින් ඒගොල්ලන් ගන්නවා ඒගොල්ලන්ට ඒගොල්ලන් ගන්නවා ශිෂ්‍යත්ව වලට ගන්නවා ඒගොල්ලන් එතකොට සංක්‍රමණික කොලෙජස් ගන්නවා මොකද ඒගොල්ලෝ මේ පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න ආපු අය නෙමෙයි දැන් මගේ ආයතනය සංක්‍රමණ නීතිඥ ආයතනය තුලින් අපි ඒක අවුරුදු 20ක් තිස්සේ කරලා තියෙනවා මේගොල්ලන්ට ඉහළ ඉල්ලුමක් තියෙනවා ඉතින් ඔබතුමා කිව්වා වගේ මේකට පිටරට ගිහිල්ලා ඉගෙන ගත්ත අය නෙමෙයි මේ ලංකාවේ ඉගෙන ගත්ත අය ලංකාවේ අයම බලපුරුද්දක් ගත්තා ඉතින් දැනටත් ඇත්තෙම ඔය ඔබතුමා කිව්වා වගේ ආපහු එන මේ අයට මම දැක්කා මට ඇහුණා මේ පෙරේදා අලවිකරණ යම් යම් දේවල් කරන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඒ ලංකාවේ ආයතන පෞද්ගලික ආයතන ඒගොල්ලෝ කියනවා දැන් මේ ඒගොල්ලෝ යම් තැනකින් මේක අල්ලගෙන තියෙනවා මේ 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 මාකට් එකක් තියෙනවා මේක ඒගොල්ලෝ ආරාධනා කරනවා මේ වගේ පාඨමාලා තියෙනවා ඔයාලට ඕනනම් මේ එංගලන්තේ ඩිග්‍රී අපිට අරන් දෙන්න පුළුවන් ඇත්තෙම දැන් අපේ ආයතනට එනවා ඒ වගේ ලංකාවේ ඉගෙනගෙන එංගලන්තේ ඩිග්‍රී ඕනනම් ඒවා ලංකාවේ ඉඳන්ම අරගෙන ඊට පස්සේ සංක්‍රමණයට ලෑස්ති වෙන අය ඉතින් ඇත්තෙම වසන්ත මහත්මයා ඔබතුමා මේ සත්භාවයෙන් මේක කීම පිළිබඳව ස්තුතියි මොකද ඔබතුමා අත් වශයෙන්ම වෘත්තිය අනුව ඔබතුමා කටයුතු කළ යුත්තේ පිටරට යන තරමට ඔබතුමාට හොඳයි නමුත් ඔබතුමා කියනවා නෑ එහෙම නෙමෙයි ලංකාවේ ඉගෙන ගන්න පුළුවන් කියන එක අන්න ඒකයි බොහොම අවංකභාවය අනිවාර්යයෙන්ම දැන් අපිට ඇත්තටම ආයතනයක් විදිහට අපිට මේක පාඩුවේ මෙහෙම කියන එක මොකද විදේශ ශිෂ්‍යයන්ට අපි මේ අවස්ථාව අපි මේ සේවය ලබා දෙනවා නමුත් මේකේදී අපි රට වෙනුවෙන් යමක් කිව යුතු ඉන්නේ දැන් මේකේ වසන්ත මහත්මයා මේ අපි කවුරුත් නොදන්න දෙයක් තියෙනවා මේකේ ඉන්ටර්නැෂනල් এডুকেෂන් එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි කියලා එකක් තියෙනවා දැන් අපි අපි මේක අපි දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ලංකාවට හා සමාන ජනගහනයක් ඉන්න රටක් මේ ඉන්ටර්නැෂනල් এডুকেෂන් එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකේ වටිනාකම මේ රටට ලබා දෙන වටිනාකම US ඩොලර් බිලියන 21ක් විතර ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ මේ ඉන්දියාව චීනය ලංකාව වගේ මේ රටවල් වලින් මේ යන දරුවෝ ගෙවන මුදල් සහ ඒ ඒගොල්ලෝ ඇති කරන රැකියා අවස්ථා තුළින් ඒ රට තුළ ඒ රටට වාර්ෂිකව ඇති වෙන ආදායම ඉතින් අපේ ලංකාවේ ඇත්තටම මේ වසන් මහත්මයා අපි දකිනවා මේ බෙලරුස්ද ලැට්වියාද බංග්ලාදේශ නැත්නම් නේපාල් වගේ රටවල් වලට ගිහිල්ලා මිලියන් ගණන් දීලා අපේ ළමයි ඉගෙන ගන්න ඒක මොකද ඒ රටවල් වල අපේ ලංකාවට වඩා ඉහළ අධ්‍යාපනයක් තියනවද නැහැ යම් කිසි රටනක වැරද්දක් තියෙනවා මේ වසන්ත මහත්මයා ඇත්තෙන්ම මේ වගේ අවස්ථාවක අපිට පුළුවන් ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක් මේක අලුත්ම උල්පතක් දැන් මේ අවස්ථාවේ ලංකාවට ඇවිල්ලා ඉන්න ළමයින්ව ලංකාවේ රඳවගෙන ඒ වගේ පාඨමාලාවලට යොමු කරන එක ඊළ අමතරව ආසියානු අප්‍රිකානු වගේ රටවල් වල දැන් මේ අපේ ළමයි නේපාලෙ ගිහින් ඉගෙන ගන්නවා වගේ ඒ ඒ රටවල් වල ඉන්න ශිෂ්‍යයන්ව අර අර ඉන්ඩස්ට්‍රි එක ඇති කරලා මේ අපි මේ විදේශ සංචාරකයෝ ගෙනල්ලා ටූරිසම් වලින් ගන්න මුදල හෝ ඊට වැඩි ප්‍රමාණයක් අපිට ලංකාවේ තුල ජනනය කරන්න පුළුවන් අලුත්ම උල්පතක් හදන්න පුළුවන්. ඉතින් මේක මේ 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 අවස්ථාවේ අපි බය වෙන්න ඕනේ නැහැ මේකෙන් අපි අපේ රට වැටේ කියලා. හැබැයි ඉතින් මෙහෙමයි මේක හරි දේ හරි විදිහට කරන්න ඕනේ. දැන් අපි අපි අහලා තියෙනවානේ පොඩි කාලේ අපිට අපේ අම්මලා කියලා දෙනවා කතන්දර මේ මොනවාද මේ අපි සමගි වුණොත් තමයි නැත්තම් අර ගඟට කපන මේ ඉනි වගේ එහෙම නැත්තම් තව අපි අහලා තියෙන කතාව තමයි ඩේවිඩ් සහ ගෝලයාත් කතාව. දැන් ඩේවිඩ් කියන්නේ පොඩි ළමෙන්නේ. ඉතින් මේ පොඩි පොඩි දේවල් වලින් අපිට පුළුවන් මේ ලොකු දේවල් කරන්න. ඉතින් තව දෙයක් තමයි මේ වසන්ත මහත්මයා මම දකිනවා මේ ක්ෂේත්‍රයේ ඉඳලා මේ අපේ ළමයි මේ යනවා සිහින පාඨමාලා වලට. ඉතින් මේ සිහින පාඨමාලා උදාහරණ දෙකක් මම කියන්නම්. ඒරෝස්පේස් ඉංජිනේරින්. අනිත් අය තමයි සමහරු පයිලට්ස්ලා වෙන්න යනවා. මම දකිනවා මේගොල්ලෝ ඇත්තෙන්ම
ආපහු වෙන්න මොකද දෙනෙක් අනාද වෙලා මොකද මේගොල්ලන්ට එහි මේ මේ රැකියා අවස්ථා ගන්න බෑ කවදාවත් කවදාවත් කියන්නේ මං හිතන්නේ 100% කටවත් ගන්න පුළුවන් කියලා ලංකාවට ඇවිල්ලා ගන්නත් බෑ දැන් ලංකාව කවුරුත් මේ ගුවන් යන හදන්නේ නෑනේ එතකොට මේ වගේ මේ වැරදි මේකට ප්‍රධානම හේතුවක් තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ කවුන්සලින් කියන එක නෑ දැන් ළමයිව ඒ ලෙවල් දැන් වෙන පිටරටවල දිනුන රටවල ඒ ලෙවල් කරන අවදීදී ඕ ලෙවල් කරන අවදීදී පා මේගොල්ලන් කවුන්සලින් ගයිඩන්ස් කරනවා මේ ඔයාලා යන්න ඕනේ කොයි පැත්තටද අද ඔයාගේ තියෙන හැකියාව ඔයාට ගණන් බැරි නම් වැඩි ඔයා ඒ පැත්තට යන්න ඕනේ නැහැ ඔයාට තියෙනවා මෙන්න මේ කෝස් එකට යන්න මේ එතකොට පිටරටකට බැරි වෙලාවත් යන කෙනෙක් හරි ලංකාවේ ඉඳන් කරන කෝස් එකක් කරන කෙනෙකුට හරි මේ ගයිඩන්ස් එක දෙන්න ඕන ඔයාට මේ කෝස් එක කරපුවාම ඔයාට ඕන නම් මේක සංක්‍රමණය වෙන්න පුළුවන් ඔයාට ඕන නම් මොනවාද අප්‍රිකාවේ මෙන්න මේ වගේ තැන්වල මයිනින් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් දැන් අපිට වසන්ත මහත්මයා මේ මම අර කියපු ඉන්ටර්නැෂනල් এডুকেෂන් එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්රි කියන එක හදනවා නම් හදන්න අවස්ථාව ඕන තරම් තියෙනවා මගේ මේ යාළුවෙක් මෑතකදී කිව්වා නෝවේ වල මේ පෙට්‍රෝලියම් ඉංජිනේරින් කෝසස් ලංකාවේ උගන්වන්න ඒගොල්ලෝ යම් යම් ප්‍රවේශයන් හොයනවා මොකද මේක යම් තව ගොඩක් කතන්දරයක් තියෙන අපිට වෙලා නැහැ කියන්න ඉතින් ඒගොල්ලෝ වේදම් කරලා ඒගොල්ලෝගේ දැනුම මෙහාට දීලා අපේ ළමින්න මේකට පුරුදු කරන්න ඒක හේතුවක් කියලා මොකද ලංකාවේ තුල මේ මොනවාද කණජ තෙල් දැන් අර සෙවීම් කරනවානේ ඒ ඒහා අදාළ කම්පැනිස් වලට යම් යුතුයකමක් තියෙනවා ඒ රට තුල ඒ ගැන්වීම කරන්න ඉතින් ඒ වගේ මේ නොයෙක් දේවල් තියෙනවා ඇත්තෙන්ම අද රටේ වෙලා තියෙන්නේ වසන්ත මහත්මයා මේ රටේ හුඟක් අය මේ ආයතන බාරව ඉන්නේ මේ කතා කරන අය විතරනේ දැන් මෙයා අපි ඇත්තෙන්ම මේ හැම අපිට වඩා අය ඉන්නවා මේ කරපු මිනිස්සු. ඒ කියන්නේ මේ ප්‍රීචර්ස් ලයි ඩුවර්ස් ලයි කියලා දෙකක් ඉන්නවනේ. ඉතින් ප්‍රීචර්ස් ලාට මේක කරන්න බෑ. මේගොල්ලන්ට ප්‍රායෝගික අවබෝධයක් නැහැ. මේකට ඉන්න ඕන වැඩකාරයෝ ඉන්න ඕන. මේකට මේ වැඩ කරලා ඔප්පු කරලා තියෙන මිනිස්සු ඉන්න ඕන මේ ආයතන බාරගෙන ප්‍රතිපත්ති හදලා මම ඉදිරියට ගෙන මම දැකලා තියෙනවා ජනාධිපතිතුමා ඇත්තෙන්ම අගමැතිතුමා මේ ඒගොල්ලන්ට මේ ඕනකම තියෙනවා. නමුත් වැඩේ ඉතින් වැරදි අස්සයන්ග දැම්මහම දුවන්න බැරි අස්සයන්ග දැම්මහම මේ රට දුවන්න බෑ මේ ඩේවිඩ්ලා නැත් දැන් දාන්න ඕන ගෝලයක්ත් පරද්දන්න ඉතින් ඒ වගේ තත්වයකට අපිට මේ රට පහ හොඳයි හොඳ විග්‍රහයක් ඔබතුමා දැන් අලුත්ෙන් මේ අද වැදගත් දවසක් තීරණාත්මක දවසක් ඔය කතා කරන්න තව එක දෙයක් කියන්න දෙන්න දැන් අපි ඔය අපේ රටින් පිටට යන අවුරුද්දකට යන මේ වියදම කියන්නේ මේ විදේශ විනිමය මේ ඉගෙනුම සඳහා යන ළමයින්ගේ සාමාන්‍යයෙන් මම නිකන් ගණන් හදලා බැලුවා මේක මේ අවුරුදු 3ක් 4ක් මේ මුදල අපි ඉතුරු කරගත්තොත් යම් කොටසක් අපිට 100% ඉතුරු ගන්න බෑ අපි අර වරාය බදු දුන්නානේ හම්බන්තොට බදු දීලා ගත්ත 1.2 බිලියන් ඩොලර් වගේ ගත්ත මුදල වගේ මුදලක් අපිට ඉතුරු කරන්න පුළුවන් අවුරුදු 4ක් විතර ඇතුළත මේක හරි ක්‍රමවේදයකට ගියොත් අපිට මේ වරායවල් විකුණන්න ඕනේ නැහැ ගුවන්තොට වල විකුණන්න ඕනේ නැහැ මේ පොඩි දේවල් මේ වසන්ත මහත්මයා තාමත් හොඳයි බොහොම ස්තුතියි කතා කරාට එතුමගේ යම් කාරණයක් උපදෙසක් ගන්න අවශ්‍ය නම් නීතිඥ බන්දුල අබේසිංහ 0.73 89.82 48 බිඳුවයි හතේ වතුනයි 89.82 48 අංකෙන් කතා කරන්න